Hi. බොහොම ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව මගේ YouTube channel එකට. ගොඩක් දෙනෙක් අහනවා මොකද්ද මේ UK වලට එනකොට තියෙන medical test එක කියලා. Student visa වත් work visa වත් තියෙන එක medical test. TB test එක. Tuberculosis test. ක්ෂය රෝගය පිළිබඳ පරීක්ෂණ. මේක visa process එකේ අත්‍යවශ්‍ය document එකක්. Must have documents. අනිවාර්යෙන් තියෙන tuberculosis test certificate. මේන අපිටලට හැමෝටම රැඳිලා ඉන්න මාත් එක්ක මම දැන් මේ විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන තමයි. මග එනකොට ගොඩක් අය මෙයාට ග්‍රීට් කරනවා ප්‍රෑම් එකක් තල්ලු කරගෙන එන නිසා ඔව් මම හිතන්නේ UK වලට විතරක් අද මදර්ස් ඩේ එක සමගන්නේ UK වල විතරයි ලංකාවෙම නම් මැයි වල තියෙන්නේ ඉතින් මගෙත් මේ පළවෙනි මදර්ස් ඩේ එක හැබැයි අද මේ වීඩියෝ එක මදර්ස් ඩේ එක ගැන නෙමෙයි නැත්නම් කට්ටිය හිතයි අපි දෙන්න මේ දැන් ටයිටල් එකේ දාන්න වෙන එකක් නේ එතකොට මේ කතා කරන්න වෙන එකක් නේ කියලා හිතයි මෙයාගේ මාස්ටර් එකක් තෝරගන්නේ කොහමද යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නේ කොහමද කියන මේ වීඩියෝ දෙකෙන් පස්සේ ස්ටුඩන්ට් එන කෙනෙකුට ඒ වීසා ප්‍රොසෙස් එකේ ඊළඟට කරන්න ඕන ස්ටෙප්ස් දෙක ගැන තව වීඩියෝස් ටිකක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මමත් පොඩ්ඩක් පැත්තකින් සපෝට් එකක් දෙන්න ආවා. ඉතින් අද වීඩියෝ එක ගැන මෙයා කිව්වා වගේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ගොඩක් දෙනෙක් මට මැසේජ් එවලා ඉමේල් කරලා කියපු අනිවාර්යෙන් කරන්න ඉක්මනට කරන්න කියලා කියපු වීඩියෝ එකක්. ඊළඟ ස්ටෙප් එක මම මාස්ටර් එකට ආපු විදිහේ තුන්වෙනි ස්ටෙප් එක UK visa process එක. ඉතින් visa process එක ඇත්තටම මම කලින් වීඩියෝ එකෙත් කිව්වා ගොඩක් දිග process එකක්. ගොඩක් කියන්නේ ගොඩක් දේවල් ඔයාලට දැනගන්න කියන්න තියෙනවා මෙහෙ UK වල ऑफिशियल वेबसाइट के तीब देवल सह मगे एक्सपीरियंस वाली इतिंग अपि देन्ना तानियम तमाय एक अप्लाई करे देन्ना तानियम इतिंग ओ इतिंग अपि किये वाला बारला एक आते देवल इतिंग वाला तेक शेयर कर गाना इतिंग मुलीम में मुखाद्द में टीबी टेस्ट का कियाने ऐ एक वैदगत तेन किला माम कियाना नवात मर पोड़ा कुदाव कराने लिकट वो ऐड कराना ෂේ රෝගය ටියුබර්කියුලෝසිස් කියන එක තමයි මේ ටීබී ටෙස්ට් වලින් එකෙන් හඳුනාගන්නේ. ඉතින් ෂේ රෝගය කියන රෝගය බැක්ටීරියාවක් මගින් ආසාදනය වෙන රෝගයක්. එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් රෝගයක්. පෙනහැලට ආසාදනය වෙන රෝගයක්. ඉතින් ඒක පැතිර යාම වළක්වන්න UK වලින් අරගෙන තියෙන එක පියවරක් තමයි වීසා ඇප්ලිකේෂන් එකක් දාලා UK වලට අලුතෙන්ම එන කෙනෙක් ප්‍රී අරයිවල් ටෙස්ට් එකක් විදිහට ඇප්ලිකේෂන් ප්‍රොසීජර් එකේ ඇප්ලිකේෂන් එකත් එක්කම එයාගේ ෂේ රෝග පරීක්ෂාවේ වාර්තාව දෙන්න කියලා තමයි ඉල්ලන්නේ මූලිකවම මාස 6ක් එක දිගට නිසි ප්‍රතිකාර ගත්තාම ෂේ රෝගේ සුව කරන් හැබැයි ඒ වුණාට තවමත් මේ වෙනකොටත් ලෝකයේ පුරා මිලියන 1.8ක් පමණ ප්‍රමාණයක් වර්ෂයකට මිය යනවා මෙන්න මේ රෝගය නිසා ඉතින් මේ රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා තමයි UK වල මෙන්න මේ මෙෂර්මන්ට් එක මෙෂර් එක අරගෙන තියෙන්නේ සේෆ්ටි ප්‍රිකෝෂන් එකක් විදිහට අලුතෙන් කෙනෙක් එනවා නම් එයාලා TB ටියුබර්කියුලෝසිස් නැහැ හින්දා ෂේ රෝගය නැති කෙනෙක් විදිහට සහතික කරගෙන සහතිකයක් අරගෙන ඉන්නවා
ඉතින් visa application process එකේදී අපිට checklist එක ගත්තොත් එහෙම VFS office එකට ගිහිල්ලා ඒ කියන්නේ visa application center එකට ගිහිල්ලා ඒගොල්ලෝ දෙන checklist එකේ තියෙන එක must have document එකක් තමයි මේ TB test report එක TB test certificate එක ඉතින් ඒ certificate එක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ ඒ apply කරන හැම main applicant සහ හැම ඩිපෙන්ඩන්ට් කෙනෙකුටම ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ශෞරෝගය නැහැනේ මම මේ පරීක්ෂාව කරන්න ඕන නැහැ මම මේ සර්ටිෆිකේට් එක ගන්න ඕන නැහැ කියලා ඒක ඒ වගේ දෙයක් නෙවෙයි ඒක තියෙන්නේ මූලිකවම ශෞරෝගය තියනවාද කියලා හඳුනා ගන්න අපි කියන්න බෑ මට වුණත් මෙයාට වුණත් ඔයාට වුණත් ශෞරෝගයේ මූලික අවස්ථාවක තියෙන්න පුළුවන් එහෙම තියෙනවා නම් ඒ එක්ස්රේ එකෙන් හඳුනාගෙන ඊට අමතරව එක්ස්රේ එක නැතුව සමහර වෙලාවට තව තව විදිවලටත් ඒ ටෙස්ට් එක කරනවා ඒ කරන විදි වලින් මූලික අවස්ථාවක හෝ තියනවාද එහෙම නැත්නම් දැනටමත් යම් කිසි මට්ටමක තියනවාද කියලා හඳුනාගෙන රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කරන්න තමයි මේ ටෙස්ට් එක කරන්නේ ඒකෙන් බෝ වෙන එක පාලනය කරන්න පුළුවන් වළක්වන්න පුළුවන් ඉතින් ඊළඟට මම කියනනම් කාටද මේක කරන්න ඕනේ කාටද මේක කරන්න ඕනේ නැත්තේ කියන එක. ඉස්ලාම් ඉතින් අපි මම කතා කරන්නේ ස්ටුඩන්ට් එන අය ගැනනේ. එතකොට වර්ක් වීසා එන අය අපි හැමෝම එන්නේ මාස 6කට වඩා වැඩි කාලයක් UK වල රැඳී සිටින්නේ නේද? මාස 6කට වඩා වැඩි කාලයක් UK වල රැඳී සිටින්න වෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මෙන්න මේ සර්ටිෆිකේට් එක තියෙන්න ඕනේ. ඒ වගේම එයාලා වෙබ්සයිට් එකේ UK ගවර්න්මන්ට් එකෙන් ඩික්ලෙයාර් කරලා දෙනවා මෙන්න මේ රටවල් වලින් එනවා නම්. කියන්නේ රටවල් ගොඩක් තියෙනවා. මේ රටවල් වලින් එනවා නම් එයාලා අනිවාර්යයෙන්ම TB test report එකක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් අපේ ලංකාව ශ්‍රී ලංකාවේ ලිස්ට් එකේ තියෙනවා. ඒක නිසා අපිට එන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ටෙස්ට් එක ඒ ටෙස්ට් එකේ report එක දෙන්න ඕනේ. ඉතින් student visa, work visa, spouse visa මේ ඕනම visa category එකක යටතේ එන කෙනෙක්ට ලංකාවෙන් ඉඳන් එන කෙනෙක්ට ලංකාවේ පදිංචි කෙනෙක්ට මෙහෙට එන්න ඉන්නවා නම් මේක compulsory test එකක්. visit visa එන කෙනෙක්ට රැඳී සිටින්න පුළුවන් උපරිම කාලය මාස 6ක් නිසා visit visa එන කෙනෙකුට ඒ ටෙස්ට් එක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම දැන් කියනනම් කොහෙන්ද මේ ටෙස්ට් එක කරන්න ඕනේ කොහොමද මේ ටෙස්ට් එකට අපොයින්ට්මන්ට් එකක් බුක් කරන්නේ වගේ දේවල් ඒ විස්තර ටික UK වලට එන කෙනෙක්ට මේක කරන්න ඕනේ UK home office එකෙන් approve කරපු clinic එකක විතරයි. ලංකාවේ ගොඩක් තැන්වල මේ ටෙස්ට් එක කරනවා කියන්නේ ශරීර රෝග පරීක්ෂාව කරනවා මම ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන කලිනුත් මට මතකයි අපිටත් තිබ්බ එක්ස්රේ එකක් අරගෙන ඒක අපි කරේ ජෙනරල් හොස්පිටල් එකේ. ඉතින් ඒ වගේ තැනකින් කරලා බෑ මං කියන්නේ ඒක වැරදි කියලා නෙමෙයි UK වීසා එකට වීසා ප්‍රොසෙස් එකේදී යාලා වෙබ්සයිට් එකේ හෝම් ඔෆිස් එකෙන් අනිවාර්යෙන්ම කියලා තියෙනවා මේක කරන්න ඕනේ අපි අනුමත කරපු ක්ලිනික් එක විතරයි කියලා. ඉතින් මෙහෙම තැන් ලංකාවට තියෙන එකයි IOM ශ්‍රී ලංකා Horton Place Colombo 7 ඒකට අපිට අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් කෝල් එකක් දීලා මම නම්බර් එක ස්ක්‍රීන් එකේ දාන්නම් ඒ විස්තර ටික අපොයින්ට්මන්ට් එකක් ගන්න ක්ලිනික් එකට කෝල් එකක් දෙන්න ඕනේ කෝල් එකක් දුන්නාම එයාලා අපොයින්ට්මන්ට් ඩේට් එකක් දෙනවා එතකොට ගේන්න ඕනේ දේවල් මොනවද ඕනේ ડોකියුමන්ට්ස් අරගෙන එන්න ඕනේ ඔය විස්තරත් එයාලා කියනවා TB ටෙස්ට් එකට එන්න ටයිම් ස්ලොට් එකකුයි ඩේට් එකකුයි එයාලා දුන්නාම එයාලා කියනවා ටෙස්ට් එකට විනාඩි 15කට කලින් තමයි එතනට එන්න ඕනේ කියලා IOM එකෙන් සාමාන්‍යයෙන් අපොයින්ට්මන්ට් එකක් ගන්න දවස් 2ක් 3ක් විතර යනවා කියලා කියන්නේ ඒ වුණාට අපිට දවස් 4ක් විතර ගියා මොකද අපි ඇප්ලයි කරේ පීක් ටයිම් එකේදී ඒ කියන්නේ සෙප්තැම්බර් ඉන්ටේක් එකට ගොඩක් ස්ටුඩන්ට්ලා ඇප්ලයි කරන කාලේ සමහර විට අපිට කොවිඩ් රෙස්ට්‍රික්ෂන්ස් තිබ්බ නිසා ඒ දවස්වල කල් ගියා වෙන්නත් පුළුවන් මොකද අපි කරපු කාලේ අද ලොක්ඩවුන් එකක් තිබිලා එකපාරටම ඉවර කරලා ගොඩක් අය මේ රෂ් එකක් වගේ තිබ්බ නේද නතර වෙලා තිබ්බ ඔක්කොම එන්න තනගෙන ඒක හින්දා අපේ එක මං හිතන්නේ අපේ අපොයින්ට්මන්ට් එකක් ගන්න ටිකක් අමාරුනේ කොහොමත් පීක් ටයිම් එකේදී ටිකක් අමාරු ඇති ගන්න අමාරුයි තමයි ගොඩක් අයගේ එක්ස්පීරියන්ස් වලින් අපිට කියලා දෙන ඒක නිසා ඉතින් චුට්ටක් කලින් ටෙස්ට් එක කරලා තියා ගන්න මොකද මාස 6ක් දක්වා මේක ටෙස්ට් එකේ සර්ටිෆිකේට් එක වැලිඩිටි එක තියෙනවනේ නේද ඔව් ඒ වැලිඩිටි එක තියෙන නිසා කලින් මේ වගේ කරගන්න තියෙන දේවල් කරලා තියාගත්තොත් අපිට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් ඔයාලට ලේඩි ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න ඕන ලේඩි ඩොක්ටර් කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ නම් ඔයාලා අපොයින්ට්මන්ට් එක කරන වෙලාවෙම කියන්න පුළුවන් එයාලට මෙහෙම ලේඩි ඩොක්ටර් කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න එයාලා එහෙම කෙනෙක්ව මට අපොයින්ට්මන්ට් එකට දෙන්න කියලා
එතකොට එයාලත් ඒකටත් එයාලා පහසුකම් සැලසලා දෙනවා. ඉතින් දැන් විස්තර කියන්නම් කොහොමද මේ ටෙස්ට් එක ස්ක්‍රීනින් ටෙස්ට් එක කරන්නේ කියලා. ඊට කලින් කියන්නේ අපි දෙන්නගෙන් කවුරුත් හෙල්ත් ප්‍රොෆෙෂනල්ස් නෙමෙයි. ඒ වුණාට අපි මේ කියන්නේ විස්තර කියවලා බලලා අපි එක්ස්පීරියන්ස් එකෙන් සහ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙන විස්තර. විස්තර තමයි මේ කියන්නේ. සහ අපිට IOM ශ්‍රී ලංකාවකට කෝල් කරලා තොන්තරම් විස්තර අහන්න පුළුවන් ඒගොල්ලන්ගේ. ඉතින් ස්ක්‍රීන් ටෙස්ට් එකට යන්න කලින් එතනට ගියාට පස්සේ මේ කියන්නේ ෆස්ට් ස්ටෙප් එක කියන්නේ. ගියාට පස්සේ ඉස්සරවම අපිට දෙනවා කන්සන්ට් ෆෝම් එකක් ෆිල් කරන්න. අපි කන්සන්ට් එක දුන්නට පස්සේ තමයි ડોක්ටර් අපි කතා කරන්න අරගෙන අපේ හිස්ටරි එක ගැන අහනවා. අපිට සරෝගිය තිබ්බ ඥාතියෙක් යාළුවෙක් කවුරුම හරි හිටියද කියලා. එතනින් පස්සේ තමයි ටෙස්ට් එකේ ඊළඟ ස්ටෙප්ස් වලට යන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි එක්ස්රේ කරන්න ගන්නෙ. ඉතින් ඒ ස්ටෙප් එකට යන්න කලින් කාන්තාවක් නම් එයාගෙන් අහනවා ප්‍රෙග්නන්ට් වෙන්න පොසිබිලිටි එකක් තියෙනවද කියලා. මොකද එහෙම පොසිබිලිටි එකක් තියෙන කෙනෙක් නම් ඉතින් ඒ ගැන හංගන්නේ නැතුව කියන්න. ඒකෙන් ඔයාලගේ වීසා ප්‍රොසෙස් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. දෙවෙනි ස්ටෙප් එක තමයි එක්ස්රේ කරන එක. ඉතින් එක්ස්රේ කරන්නේ චෙස්ට් එක. එතකොට එතෙන්ට යන්න කලින් ඉතින් කියනවා ඉයරින්ග්ස් තියෙනවා නම් gold jewelries ඒවා තියෙනවා නම් අයින් කරන්න කියලා. ඊට පස්සේ top එක අයින් කරලා එයාලා දෙනවා වෙනම ඉතනින් gown එකක්. ඒ gown එක ගන්න ඉතින් normal extra එකක් ගන්න විදිහට extra එක ගන්නවා. extra එක ආවට පස්සේ ડોක්ටර් එක චෙක් කරලා ඒක ප්‍රශ්නයක් නැත්තම් ඔයාලට සර්ටිෆිකේට් එකක් දෙනවා. TB test certificate කියලා නේ දෙක තියෙන්නේ. අපි දෙන්නගේ සර්ටිෆිකේට් තියෙනවා. මම edit කරනකොට මේ මම ඒක දාන්නම් මේකට ඔයාලට බලන්න විස්තර චුට්ටක් දැනගන්න මොන වගේ සර්ටිෆිකේට් එකක්ද දෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ ගන්න එක්ස්රේ වල මොකක් හරි නොපැහැදිලි තැනක් තියෙනවා නම් ඒ කියන්නේ මොකක් හරි අවුල් සහගත තැනක් තියෙනවා නම් ඊළඟ පියවරකට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ එතකොට ડોක්ටර් කියනවා ස්පුටම් ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා. ස්පුටම් ටෙස්ට් එකක් කියන්නේ මේ සෙමපඩල පරීක්ෂාවනේ. සෙමපඩල පරීක්ෂාව. ඉතින් සෙමපඩල කී සෑම්පල් කීපයක් දෙන්න වෙනවා. ඉතින් ඒක එතකොට සෙමපඩල දුන්නාට පස්සේ ඒක කල්චර් කරලා තමයි ඒකේ රිසල්ට් එක ගන්නෙ. එතකොට ඒ ප්‍රොසෙස් එකට මාස දෙකක් වගේ කාලයක් යන්න පුළුවන්. वीडियो करना मैं हम पेहे हक बलाटी से दिया बलना खाली काटिया फुटबॉल गया हुआ मैं काटिया वॉलीबॉल गया मगे है मेहे दू ना ये निशा मट गहट वही लगी දඟ කරලා දඟ කරලා එයා නිදාගත්තා. ඉතින් යාබ අපි මෙතන එහෙම තියලා වීඩියෝ එක ඉවර කරලා යන්නම් කියලා. එයා චුට්ටක් කැමති එළියට එන්න නේද? ගොඩාක්ම ආසයි. ගොඩාක් සතුටු වෙනවා. ඔව්. හිතාගන්න බැරි තරම්. හිතාගන්න බැරි තරම් එයා සතුටු වෙනවා එළියට ආවහම. ඊට පස්සේ එනම් දැක්කහම මේ අපේ වින්ඩෝ එකෙන් එයා හරි කැමති. කරදර කරනවා දැන් එළියට යන්න යන්න කියලා. එතන ඉන්නකොට අඬනවා එළියට යන්න ඕන කියලා. අද වීඩියෝ එක ඔයාලට මේ තොරතුරු කියන්න ඕනේ වීඩියෝ එකක් වුණා ටිකක් කැෂුවල් වුණා වැඩිද මන්ද නේද? ડિස්ට්‍රැක්ෂන්ස් වැඩි ගොඩක්. ඔව් ඒ වුණාට මේ ડિස්ට්‍රැක්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒක ඇත්ත. අපි ડિස්ට්‍රැක්ට් වෙනවා. ඉතින් අන්න ඔය ආසම බල්පටිය යනවා. හතුම වෙනස් මේ අර ඇත්තටම ගස්කොලන් වගේම තමයි වින්ටර් එකේදී මිනිස්සුත් නිකන් නිද්‍රා සහගත කාලයක් වගේ යන්නේ. දැන් එන්නෙන් ස්ප්‍රින්ග් එක සමර් එක ඉතින් ඇක්ටිව් හරිම කැමති. අපි නම් ගොඩක් කැමති එළිය වැටෙනවා කිති. ඒ වගේම මම හිතන්නේ දැන් කොවිඩ් තත්ත්වය දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා මිනිස්සු වෙන දඩ වඩා එළියට බැහැලා ඉන්නවා. දැන් මේ වැක්සින් එක ගොඩක් අය අරගෙන තියෙන්නේ. බූස්ටර් වැක්සින් එකත් අරගෙන මිනිස්සු වැක්සින් එක ගැන විශ්වාස කරලා එයාලගේ
සාමාන්‍ය ජීවිතේට ඇවිල්ලා දිනන. ඉතින් දැන් අපි ආයේ TB ටෙස්ට් එක ගැන කතා කරන්න පටන් ගමුකෝ. වෙන වෙන දේවල් නැතුව. ඔයාලට තේරෙනවා අපි දැන් කිව්ව විදිහට පළවෙනි ටෙස්ට් එක يعني ෆිසිකල් එක්සෑමින් එකේ ඉඳලා ස්පුටම් ටෙස්ට් එකක් දක්වාම මේ ටෙස්ට් එක දීර්ඝ වෙන්න පුළුවන් එක එක්කෙනාගේ කන්ඩිෂන් එක අනුව. ඒක නිසා මේක අවසාන මොහොතට තියාගන්න නැතුව ටිකක් කලින් කරලා තියාගන්න එක හොඳයි. මොකද මේකේ සර්ටිෆිකේට් එක මේ ටෙස්ට් එක අවසානයේදී වෙන්නේ IOM එකෙන් දෙනවා සර්ටිෆිකේට් එකක් TB ටෙස්ට් සර්ටිෆිකේට් එක. එනවා මාස 6ක් වැලිඩ්. මේක අනිවාර්යයෙන්ම ඔයාලගේ වීසා ඇප්ලිකේෂන් එකට දාන්න ඕනේ. වීසා එකට ડોකියුමන්ට් එකක් දෙලා සබ්මිට් කරන්න ඕනේ. මේ තියෙන ඉන්ද්‍රනිල්ගේ සර්ටිෆිකේට් එක මේ වගේ එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක තමයි ඔයාලා මේ ටෙස්ට් එක මම මේ වීසා ප්‍රොසෙස් එකෙත් පළවෙනි වීඩියෝ එක විදිහට මේක කරන්න හේතුව අනිවාර්යයෙන්ම මේක ප්‍රොසෙස් එකේ මුලදිම කරගන්න එක වටිනවා, වැදගත්, ඉතාම වටිනවා. පොඩි බබෙක් නම් මේ ටෙස්ට් එක කරනකොට කරන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්නේ ડોක්ටර්. ඉතින් විශේෂයෙන්ම අවුරුදු 11ට වඩා අඩු නම් ඒක බොහෝ විට එක්ස්රේ එක නොකරන කතාවක් තමයි තියෙන්නේ නේද? වෙබ්සයිට් එකේ තියෙන එක්ස්රේ එක කරන්නේ නැහැ අවුරුදු 11ට වඩා අඩුයි නම් කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ එතනට ගියපුවම මේ ડોක්ටර් තමයි. ડોක්ටර්ත් එක්ක කතා කරලා ඒක කරගන්න පුළුවන්. එක්ස්රේ එක නැතුව වෙන ෆිසිකල් ෆිසිකලි ડોක්ටර් චෙක් කරලා බලලා ප්‍රශ්නයක් නැහැ කියලා සර්ටිෆිකේට් එකක් ඉෂු කරනවා. ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් නම් එයාට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි එයාට පුළුවන් එක්ස්ට්‍රා ෂීල්ඩ් එකක් දාලා කවර් කරලා, ඒ කියන්නේ බබට හානියක් වෙන්නේ නැති වෙන විදිහට. සෙකන්ඩ් තර්ඩ් ට්‍රයිමස්ටර්ස් වල ඉන්නවා නම් බබට හානියක් වෙන්නේ නැති විදිහට ටෙස්ට් එක කරන්න පුළුවන්, එක්ස්ට්‍රා එක කරන්න පුළුවන් කැමති නම්. ඊළඟට දෙවෙනි ඔප්ෂන් එක විදිහට තියෙන්නේ ස්පුටම් ටෙස්ට් එකක් කරන්න පුළුවන් එක්ස්රේ එක වෙනුවට. ඉතින් තුන්වෙනි ඔප්ෂන් එක විදිහට තියෙන්නේ ඩිලිවරි එක වෙනකන් ඉඳලා ඩිලිවරි එකෙන් පස්සේ ටෙස්ට් එක කරන එක. එහෙමත් නැත්නම් ඔයා පහුගිය මාස 3 ඇතුළත අප්‍රූව් ටෙස්ට් සෙන්ටර් එකකින් සර්ටිෆිකේට් එකක් අරන් තියෙන කෙනෙක්. TB ටෙස්ට් සර්ටිෆිකේට් එකක් අරන් තියෙනවා නම් ડોක්ටර්ට ඒක බලන්න දීලා ඒක ආයි රිවيو කරලා රිවيو එකකින් පස්සේ ඔයාට ආයි සර්ටිෆිකේට් එක එක්ස්ටෙන්ඩ් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් තියෙනවා. ඉතින් ඒකට ඔයාගේ තත්ත්වය ගැන ડોක්ටර් එක කතා කරලා බලන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් වලට සමහර විට අමතර ගාස්තුවක් අය කරන්න පුළුවන්. ඉතින් IOM එකෙන් මේ ටෙස්ට් එක කරනකොට ටෙස්ට් චාර්ජ් එක සාපේක්ෂව ලංකාවේ අනිත් තැන් වලට වඩා වැඩි. ඉතින් මේකේ මිල ගණන් තියෙන්නේ වැඩි හිටියෙක් නම් ඇමරිකන් ඩොලර් 90ක්, පොඩි ළමෙක් නම් ඇමරිකන් ඩොලර් 40ක් විදිහට. ඉතින් මේක ඒ වෙලාවේ තියෙන රේට් එක අනුව එතනට රුපියල් වලින් ගෙවන්න ඕන. අපි නම් රුපියල් 30000ක් විතර ගියානේ. ඔව් නේද? ඉතින් අද වීඩියෝ එක ඉවර කරලා අද අපේ මේ ගමනත් ඉවර කරලා අපි දෙන්නා ආපහු අපි තුන් දෙනා ආපහු ගෙදර යන්න හදන්නේ. මගේ අද වීඩියෝ එක කරේ TB ටෙස්ට් එක ගැන. ඉතින් ඒකෙදි ඔයාලා ටෙස්ට් සෙන්ටර් එකට යනකොට අරගෙන යන්න ඕන ડોකියුමන්ට් විදිහට කියනවා. ඒක પાස්පෝර්ට් සයිස්, රීසන්ට්ලි ගත්ත කලර්ඩ් ෆොටෝස් අරගෙන යන්න ඕනේ. ඊළඟට પાස්පෝර්ට් එක, ඒකේ ફોટોකොපි එකක් අරගෙන යන්න ඕනේ, ඩෙන්ටි එක, කියන්නේ NIC එක. සහ ඉතින් ටෙස්ට් එකට යන ෆී එක අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මුලින්ම කිව්වා වගේ ඔයාලට වීසා ප්‍රොසෙස් එකේ පළවෙනි වීඩියෝ එක විදිහට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් තව වීඩියෝ දෙකක් හරි තුනක් හරි එනවා. ඊළඟට මම කියන්නම් කොහොමද ෆයිනෑන්ෂියල් ප්‍රූෆ් පෙන්නන්නේ, කොහොමද වීසා ඇප්ලිකේෂන් එක දාන්නේ, වීසා ඇප්ලයි කරන්නේ මොනවද ඔන් ડોකියුමන්ට්, ඒ ගැන විස්තරයක් කියන්නම්. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔතම බයි. බයි.